Hello, kamu da aldı. Adımım video ki bio structure SPPK, SPPK kamu da gördü daha ne kadar kilo denli haber ne? Abi molim mi structure PPK kata kırat, structure PPK prosna hatırak ki no? Lamay ki yani structure PPK doğada SPPK isko karan da amarı gela. Yani ota ettirim structure PPK da ma isko karan da amarı mı kadar structure PPK abi anse eka pinpoint karna diyan no ne. Ese eki hemen ne. Abi de matakkan point eka abi matakkan tane ka livat eki prashna anke dana lakma dene ma. Kocchara abi adala neti yuvaliyela tibbat eki point hoya hoya lakma dene ma. Et structure x ese eki hemen ne. Adal point එක ඒ විදිහටම තියෙන්න ඕනේ ලකුණු දෙන්න අදාළ වචනේ අදාළ විදිහටම තියෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට අදාළ විදිහටම තියෙන්න ඕනේ ලකුණු හම්බෙන්න. එහෙනම් මම නම් හිතන්නේ ese එකට වඩා structure ese එක ටිකක් score කරන්න අමාරුයි. ඒ වුණාට මම කියලා දෙන්නම් මම කොහොමද structure paper එක score කරේ කියලා. Structure paper ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ තමයි time management ගැන. අපි අනිවාර්යයෙන්ම bio part 2 ලියද්දි ටයිම් මැනේජ් කරගන්න දැනගන්නම ඕනේ. බයෝ කරන ඕන කෙනෙක් දන්නවා අපිට බයෝ එසේ පේපර් එක ස්ට්‍රක්චර් පේපර් එක ලියද්දි උත්තර නොදන්නකමට වඩා එන්නේ ප්‍රශ්නේ ටයිම් මැනේජ්මන්ට් ගැන. එතකොට ඔයාලා ගෙදර ඉඳලා එක්සෑම් එකට යන්න කලින් ප්‍රැක්ටිස් කරද්දි අනිවාර්යයෙන්ම ටයිම් වලට පේපර් එක ලියලා යන්න ඕනේ. ස්ට්‍රක්චර් පේපර් එක කොමනේ අපිට පාර්ට් 2 එකට පෑ තුනක් හම්බ වෙනවා. එතකොට ඒ පෑ තුනේ එක පෑයක් ගන්න ස්ට්‍රක්චර් පේපර් එකට පෑ දෙකක් වෙන් කරන්න එසේ පේපර් එකට මොකද එසේ එකේ ප්‍රශ්න හතරක් කියන් දෙනවා ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්න හතරයි දෙන්නේ ඔන්නට එසේ එකේ ප්‍රශ්න හතර අපේ ලොකුවට උත්තර බලාපොරොත්තු වෙනවා ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්න හතර වල ප්‍රශ්න හතර ABC කියලා කොටස් දෙන හැම ප්‍රශ්නෙකම එතකොට ඒ වගේ ඒක ප්‍රශ්නෙකට එක වචනයක් වගේ උත්තර එන වෙලාවල් ඕන තරම් තියෙනවා. වචනෙට තමයි ලකුණු හම්බෙන්නේ. ඒත් එසේ එක එහෙම නැහැ. අපෙන් දිගට 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 පොයින්ට් බලාපොරොත්තු වෙනවා රචනා ප්‍රශ්නෙකදී. ඒ හින්දා පෑන් අපි ස්ට්‍රක්චර් එක ඉවර කරන්න ඕනේ. පෑ දෙකක් ගන්න ඕනේ එසේ එකට. මොකද අපිට එසේ එකේ යන්න ගොඩක් ටයිම් තියෙනගෙන අපිට අර අමතකලා දෙන කරුණත් මතක් කරන්න ටයිම් එක තියෙනවා. එතකොට අපිට තව පොයින්ට් එකතු කර කර එකතු කර කර ලියුව හැකියි. ඒ හින්දා අපි ස්ට්‍රක්චර් එක විනාඩි 15 ඉවර කරන්න ඕනේ. ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්න හතර එක ප්‍රශ්නයක්. 1 2 3 4 කියලා ප්‍රශ්න හතරයිනේ. හතරෙන් එක ප්‍රශ්නකට ගන්න ඕනේ විනාඩි 15යි. එතකොට විනාඩි 15 ගන්න තමයි පෑ හැදෙන්නේ. ఇంక ప్రశ్నకి ఏబిసి కి అపట తునా తీనాని ఎతవట ఆలట పలెన్ పార్ ప్రాక్టీస్ కరద్ది ఇక స్ట్రక్చర్ దగ్గర వినడి పలెన్ లియాగన్న పులమునే ఏ కొటసే వితరైన ఏగన వరి వెన్న ఎపా ఆయల దిగట్మ దిగట మేము ప్రాక్టీస్ కరన్న తమ మాస దెకక్ వగే కల్ తీనాని ఎగ్జామ్ ఎకట ఆలట అనివారయం హదాగన్న పులమ ఆలగే టైమింగ్ ఏంద ఎహెం ప్రాక్టీస్ కరన్న పలెన్ పార్ ఏ కొటసేట వితరై అపి ఎగ్జామ్ ఎకట గెహిల్లా పేపేక ටයිමින් හදාගන්න ඉන්න එපා. දැන් මෙතන ප්‍රැක්ටිස් කරලා ටයිමින් හදාගන්න. මොකද තවල ෆස්ට් ටයිම් විනාඩි 15 එක ස්ට්‍රක්චර් එකකට ලියන්න ඉන්නව නම් මේ එක්සෑම් එකට ගිහිල්ලා ඒක වෙන්නේ නැති දෙයක්. කවදාවත් ඒක කරන්න බෑ. ඒ හින්දා ගෙදරින් නම් ටයිමින් හදාගන්න. අනිත් එක මේ ගෙදරින් උත්තර ලියද්දී ආලා හිතරවට ගන්න ලියන්න එපා. දැන් ප්‍රශ්නේ ඔක්කොම උත්තර වල ලිව්වා කියන්නේ එක ස්ට්‍රක්චර් එකකට පැය භාගයක් විතර අරන් ලියුවට ඒක හරිනේ. එහෙම ලිව්වට අපිට කවදාවත් ඒකකට බී එකකට යන්න බෑ. ටයිමින් වලට ලියන්න ඕනේ. ස්ට්‍රක්චර් පේපර් එක ගැන කතා කරද්දී අනින්තේ අදාළ උත්තර ඇරෙන වෙන මොන උත්තර ලිව්වත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අහලා තියෙන ප්‍රශ්නට අදාළ උත්තර ලියන්න ඕනේ. වෙන මොන උත්තරයක් අපි දෙලා දෙවත් ලකුණු හම්බෙන්නේ නැහැ. එක වචනයක උත්තරයක් එන්නේ. ඒ වුණාට අපි පිටු භාගයක් වගේ උත්තර ලියනවා තැනින් තැනින් අස්සෙන් ගහගහ. ඒ වුණාට ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු හම්බෙන්නේ එක වචනේ තියෙනවනම් ලකුණු දෙනවා නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ස්ට්‍රක්චර් පේපර් එක ලියද්දී අපිට ලොකු දැනුමක් තියෙනවනේ සිලබස් එක ගැන මේ කොතන දාන්නේ මොකද උත්තරේ කියලා. උත්තරේ අනිවාර්යයෙන්ම උත්තරේ අහද්දී ඒක පින් පොයින්ට් කරලා ලියන්න දැනගන්න ඕනේ ස්ට්‍රක්චර් පේපර් එකේ. එතකොට ඒකේ අරින් මෙහෙන් අල්ලලා කපටි උත්තර ලියලා බේරෙන්න බෑ. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ අනිවාර්යම උත්තරේ නම් උත්තරේ ලියන්න ඕනේ. එයා තමයි ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ඊළඟ දේ. අනිවාර්යයෙන්ම උත්තරයට විතරයි ලකුණු දෙන්නේ. ආදේශක උත්තර නැහැ. උත්තරේ නම් උත්තරේ. ඊට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ අපි කතා කරන්න ඕනේ අනිත් දේ තමයි ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ප්‍රැක්ටිකල් ගැන අහනවා. අපි කරේ ප්‍රැක්ටිකල්. අවුඩස් උපකරණය, සසන මානය, ඒ වගේ ඒවා ගැන අහනවා.
එතකොට අපි දැනගෙන ඉන්න ඕන ප්‍රැක්ටිකල් ගැන බයෝල තියෙන ඒවා රිසර්ස් බුක් එකේ නැහැ. ඒවට වෙන ප්‍රැක්ටිකල් ගයිඩ් එකක් දීලා තියෙනවා අපිට. අන්න ඒක තමයි ෆලෝ කරලා තියෙන්න ඕන ස්ට්‍රක්චර් එකට උත්තර ලියද්දි. රිසර්ස් බුක් එකේ නැහැ ප්‍රැක්ටිකල් දාලා. ප්‍රැක්ටිකල් තියෙන්නේ වෙන ප්‍රැක්ටිකල් ගයිඩ් එකක් තියෙනවා. ඒකත් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒකෙන් තමයි අපි ප්‍රැක්ටිකල් වලට උත්තර ලියන්න ඕනේ. අනිත් එක කට්ටිය පළවෙනි පාඩම් දෙක තුනේ ශාකය වගේ එනකල් ප්‍රැක්ටිකල් ටික බලා ගන්නවා. එවනාලට මයික්‍රෝබයොලොජි වගේ පාඩම් වල ප්‍රැක්ටිකල් වලට කට්ටිය අවධානය යොමු කරන්නේ. එවනාලට ඒ වගේනොත් අහන තැන් තියෙනවා, ඕන තරම් තියෙනවා. අර නිදර්ශක වර්ණ ගැන්වීම් ඒව මේව අහන්න පුළුවන් ඕන තරම්. එහින්ද ඒ වැදගත් කියලා හිතේ ප්‍රැක්ටිකල් ඔක්කොම බලාගෙන යන එක්සෑම් එකට යද්දී ස්ට්‍රක්චර් පේපර් එකේ ප්‍රැක්ටිකල් වලින් කොටවලින් දෙනවා. එහෙම කොටසක් පේපර් එකට හැම අවුරුද්දෙන් පේපර් එකේ අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් කැලලක් තියෙනවා. එතකොට අර ස්ට්‍රක්චර් පේපර් එක ලියද්දී අනිත් විශේෂම දේ තමයි ඔයාලා මුලින්ම පේපර් එක ලියාගෙන යන්න. දිගටම පළවෙනි ප්‍රශ්න දා ලියාගෙන යන්න. එක ප්‍රශ්නයකට විනාඩි 15 අරගෙන ලියාගෙන යන්න. පුළුවන් නම් විනාඩි 15ට අඩු කරගන්න බලන්න ප්‍රැක්ටිස් කරලම. එහෙම කරන්න පුළුවන් වුණොත් හොඳයි. ඔයාලා විනාඩි 15 ලියන්න පුළුවන් ප්‍රමාණය ලියාගෙන යන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා ඒක උත්තරේ මතක නැත්නම් ඒක ලේසි ප්‍රශ්නයක් කියලා ඔයාලා දන්නවා කියලා හිතමුකෝ. එතකොට ඔයාලා ඒ ප්‍රශ්නේ එල්ලෙලා ඉන්නපා. මොකද ඒ ස්ට්‍රක්චර් එකේ ඒ ප්‍රශ්නේ බැරි වුණා කියලා ඉස්සරහට ඔයාලට පුළුවන් ප්‍රශ්න ගොඩක් අතහරින්න පුළුවන් ඒක එල්ලෙලා හිටු. මොකද ඒක ප්‍රශ්නයක් බැරි වුණාට ඒක ගැන හිතන්න එපා. දකුණු 1000 දෙන්නේ. 1000 දෙද්දී ඔය ඒක ප්‍රශ්නයක් කියන දශම ගණක් එකක් දෙකක් දශම ගණක් තමයි ගොඩක් වෙලාවට. එහෙනම් ඒක ගැන හිතන්න එපා. ඉස්සරහට යන්න. ඉස්සරහට ඔයාලට කරන්න පුළුවන් ලොකු ලොකු අම්මෙන ප්‍රශ්න තියෙයි. එහෙනම් බැරි එක ගැන හිතන්න එපා. කරන්න පුළුවන් ඔක්කොම පුළුවන් විදිහට කරන්න. පුළුවන් විදිහට කියන්නේ පුළුවන් උපරිමයෙන් කරන්න කරන්න පුළුවන් ඔක්කොම. බැරි ඒවා ගැන හිත හිත ඉන්නවත් ඒවා මතක් කර කර ඉන්නවත් ඔයාලට ටයිම් එකක් නැහැ. මතක තියෙනවා ලියන්න, මතක නැති ඒවා තියලා ඉස්සරහට යන්න. ඊට පස්සේ එසේ එකට යන්න හරියටම පැයට කරියන්න පුළුවන් නම් හොඳයි. ඒක කරන්න අමාරුයි. ලොකු ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් ඒක කරන්න බැරි නෑ පුළුවන්. ඒ වුණාට අඩුම පැයෙන්වත් එසේ එකට යන්න ඕනේ අපි ස්ට්‍රක්චර් එක නවත්තලා. එහෙම යන්න ඕනේ අනිවාර්යෙන්. අපි එසේ එකට හොඳට ලකුණු ගන්න ඕන වෙන්න නේ. කියන්නේ එසේ 4ටම 150න් 110කටවත් වඩා වැඩි ලකුණු ගණනක් එකකට ඒ ගණන වගේ ගන්න නම් අපි අනිවාර්යෙන්ම පැය දෙකක්වත් අරගෙන එසේ ලියන්න ඕනේ. ලොකු ප්‍රැක්ටිස් එකකුත් තියෙන්න ඕනේ එසේ ලියලා. ඊට පස්සේ එසේ පේපර් ගැන කතා කරද්දී මම ඒටි කියන්න. ඊළඟට බය එසේ පේපර් ගැන කතා කරත් එසේ පේපර් ගැන ගොඩක් ළමයි කියන්නේ බය කරන අය. අපිට ස්කෝර් කරන්න අමාරුයි එසේ පේපර් එක. එසේ පේපර් එකට කොහමද මෙච්චර මේ පොයින්ට් ප්‍රමාණයක් අපි මතක තියාගෙන ලියන්නේ? මෙච්චර ලොකු සිලබස් එකකින් කොහමද හරියටම එසේ 4ක් හරියටම පාඩම් කරගන්නේ? එතකොට කොහොමද අපි ගලපගෙන උත්තර ලියන්නේ? රූප අඳිනවද නැත්ද? ඒවට පොයින්ට් හම්බෙනවද? අපි ඇත්තටම කොහොමද මෙච්චර පොයින්ට් මතක තියාගෙන ඉන්නේ කියලා තමයි ළමයින්ට තියෙන ප්‍රශ්න. එසේ පේපර් එක ඇත්තරම හරි විදිහට ප්‍රැක්ටිස් කරලා ස්කෝර් කරන්න අමාරු පේපර් එක නෙමෙයි. අපි එසේ ලියලා ලියලා ප්‍රැක්ටිස් වෙන්න තමා ඕනේ. ඒකට තම තමන්ට ආවේනික විදිහකට අපි එසේ පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරනවට වඩා ඔළුවට දාගන්න ඕනේ. මන්නම් කරේ මම රූපෙන්දා. මම එසේ එකක් එන්න පුළුවන් කැලක් තෝරගෙන ඒක රූපයකට චිත්‍රයක් වගේ අඳිනවා. ඒ කියන්නේ ඒක එන්න පුළුවන් හැම පොයින්ට් එකම දාලා ඒක ඒ පොයින්ට් මතක් වෙන විදිහට චිත්‍රය අඳිනවා. එතකොට මට ඒ චිත්‍ර මතක තියාගත්තම අර ඇඳපු විදිහ මට මතකයි. මම නැන්නේ. එතකොට ඒ චිත්‍රය මතක තියාගෙන පොයින්ට් මතකේ ලියනවා. එතන මතක ලියද්දී ලොකු ඔක්කොම පොයින්ට් නැති වුණත් ලොකු පොයින්ට් ප්‍රමාණයක් අපිට මතක් කරගෙන ලියන්න පුළුවන්. එහෙම දව මන්නම් කරේ. මම මෙතනින් දාන්නම් ඒ මම එහෙම ඇඳපු රූප ටිකක් මම මෙතනින් දාන්නම්. ඒ වගේ ෆොටෝස් අරගෙන මං එසේ මතක තියාගත්තේ එහෙම. ගොඩක් ගොඩක් මේව හැම මතක තියාගත්තේ හැම එකටම රූපයක් අපිට අඳින්න පුළුවන්. ඒක මේ විද්‍යාත්මක වෙන්න ඕනේ නැහැ. කවුරුත් බලන්නේ මේ මොකක්ද ඇන්නේ කියලා. අපිට එසේ පේපර් එක ලියා ගන්න පුළුවන් නම් ඒ රූපෙන් ඒක තමයි වෙන්න ඕනේ. ඔයාලා අයිඩියා එකක් ගන්න මගේ රූප දිහා බලලා ඔයාලා ඔයාලට ආවෙනික විදියක් හොයාගන්න. ඒක හොඳයි නෝ ඔයාලා ඒක කරන්න. තව එකක් මම බයෝ පාඩම් කරද්දි මම දැන් අපි සාමාන්‍ය කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ නෙමෙයි බයෝ පාඩම් කරද්දි හයියෙන්
ටිකක් වචන හයියෙන් කතා කරනවානේ. එතකොට ෆෝන් එකේ වොයිස් රෙකෝඩ් ඔන් කරලා තියන්න. එතකොට අර මේ වොයිස් රෙකෝඩ් ඔන් කරලා තියන්න. එතකොට රෙකෝඩ් වෙනවානේ අපි කතා කරන එක, අපි කතා කරන එක අපිටම අපහු ඇද්දි ඒක ටිකක් ඔලුවට යනවා වැඩි. මට නම් ඒක වුණා ඔයාලත් ඒක ට්‍රයි කරලා බලන්න. හරියයි සමහර විට අර නිදාගන්න යද්දී අපි වෙන වැඩ කරද්දි කද්දි බොද්දි හැල්ප්‍රිය ගහගෙන ඒක අහගෙන අහගෙන හිටියොත් ගොඩම නිදාගන්න යද්දි නින්දනකල් හැල්ප්‍රිය ගහගෙන අපේ වොයිස් එකෙන් අපි කියපේව දවල් පාඩම් කරපේ වහන්න. දවසක් දෙකක් අහද්දි අමාරු එසේ කොටස්සල අමාරු පාඩම් කරගන්න අමාරු කොටස් අපි එහෙම දෙතුන් පාරක් අපේ වොයිස් එකෙන් අහද්දි අපිට මතක් හිටිනවා. මතක් හිටිනකන් ඒක අපේ ඔළුවට යනවා. මට එහෙම වුණා ඔයාලා ට්‍රයි කරලා බලන්න එක. මං කිව්වේ මං කරපු විදිහක් එක 100%ක් හරියයිද නැද්ද කියන මන් දන්නේ නැහැ. ඔයාලට මට හරි ගියා. ඔයාලත් කරලා බලන්න. එහම ඔයාලට පුළුවන් හැම විදිහකටම එසේ පාඩම් කරගන්න බලන්න. එක එක ක්‍රම ට්‍රයි කරලා බලන්න. ඒ බී ගත්තා කිව්වම හන්ද යාල කොහොමද පාඩම් කරගන්නේ. ඒවා ඔයාලා ඇඩ් කරගෙන පාඩම් කරගන්න බලන්න. ඔයාලට ගැලපෙනවද බලන්න. ඔයාලට තව ඕන් තරම් එසේ හදාගන්න ටයිමින් හදාගන්න කාලි තියෙනවා. 2022 යන මං කියන්නේ අල හැමදාම එසේ දෙකක් තුනක් හතරක් ලියන්න, හැමදාම ලියන්න, දවසක්වත් මිස් කරන්න එපා. බයෝ කියන්නේ මං කලින් වීඩියෝ එක ගත් කියලා හැම මිස් කර කර කරන්න බලන සබ්ජෙක්ට් එකක් නෙමේ. අල හැමදාම කරන්න, හැමදාම එසේ ලියන්න. එතකොට අල ප්‍රැක්ටිස් වෙනවා. එසේ ලියන 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 සැරේ වල ප්‍රැක්ටිස් වෙනවා. පොත් බලාගෙන එහෙම ලියන්න එපා. ඔයාලට මතකේ තියෙන්නේ මොකක්ද? අර මං කිව්වා වගේ ඔයාලට රූපයක් නම් මතකේ රූප පොයින්ට් කරන්න, පිළිවෙලට පොයින්ට් කරන්න. පිළිවෙලක් ඕනෙත් නැහැ. අපිට පොයින්ට් එක මතක් වෙන ඔක්කොම මුලින් තියෙන වෙන පොයින්ට් එක අපිට මතක් වෙන වගේම අවසානට ඔක්කොම කරලා ඉවරලා දීලා ඉවරලා ඒ පොයින්ට් එක ප්‍රශ්න අංක දාලා හරි එහෙම නැතුව හරි ප්‍රශ්න මොන ලියන්නේ අවසානට ලිව්වත් බලන එක්කෙනා පොයින්ට් හොය හොය ලකුණු දෙනවා. එහෙම ලකුණු කපන්නේ නැහැ. ඒ හින්දා එසේ ස්කෝර් කරන්න අමාරු නැහැ. අර පොයින්ට් එක කොහොම හරි ක්‍රමයකින් මතක තියාගන්න ඕනේ. මම කරපු විදිහ තමයි මම ඔයාලට කිව්වේ. අර චිත්‍රයක් මතක තියාගන්න, ඒ කියන්නේ අපිට චිත්‍ර කටපාඩම් කරන්න ඕනේ නැහැ. අපි චිත්‍ර දෙතුන් පාරක් අඳින්දි අපිට මතකයි ඒක අපි මුලින්ම අඳින්න මොකද්ද, මෙතනින් අඳින්න මොකද්ද, මෙතනින් අඳින්න මොකද්ද කියලා. අනිත් එක ඒක අපිට අර නිකන් අපිට පේනවා පේනවා වගේනේ. එතකොට අපිට ඒකෙන් පොයින්ට් ගොඩ ගන්න පුළුවන්. මම නම් එහෙම කරේ මට ඒක හරියටම හරි ගියා. මම එසේ පේපර් කරද්දි මුලින්ම තිබ්බේ එසේ හතර මට හොඳටම පුළුවන්. මම අනිත් ඒවා ඒකට ඒවට ඒව කරන්න පුළුවන්ද නැද්ද කියලා හිතුවේවත් නැහැ. මම අර හතර කරා. ඒ විදිහට තමයි මම කරේ. ඔයාලා ඒක ට්‍රයි කරලා බලන්න ඕන. තව කල් තියෙනවා, කල් නැහැ කියලා හිතන්න එපා. එහෙම ට්‍රයි කරලා බලන්න. ස්ට්‍රක්චර්ඩ් පේපර් එක එසේ පේපර් ගැන මම කරපු විදිහ තමයි මම ආද කිව්වේ. ඔයාලට ඊට අමතරව දෙයක් දැනගන්න ඕන නම් ආලා පැලෙහින් කමෙන්ට් කරන්න. ඔයාලට තව මොන වගේ වීඩියෝස් දවණි කියලා කමෙන්ට් කරන්න. මම ඉස්සරහට කෙමිස්ට්‍රි ෆිසික්ස් ගැනත් මේ වගේ වීඩියෝස් අරන් එන්න. තව බයෝ මොන වගේ පාඩම්ද වැඩිපුර බලා ගන්න ඕනේ, වැඩිපුර ස්කෝර් කරන්න පුළුවන් මොන වගේ පාඩම් වලින්ද කියලා තමයි වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ කියන්නේ ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න, එලඩත් දැනගන්න දෙයක් තියෙ කියලා හිතනවා නම්. ඉතින් අයත් වීඩියෝ එකක හමුවෙමු. Thank you.